I born ग्रहणम पियाले से सेलके ने रवि ग्रह यज्ञ मार्ग सिद्ध में नवा इमा राशि मारुवी मेदी लक्षण दुर्घट ऐति वेन शुभ अशुभ तथ्यम पीलिबंद में लक्षण दुर्घट के ने वेन अधहस प्रकाश करना बड़ा प्रोत्साहित है ना विशेष मैं रवि तुला राशि है क्या ना विशेष हम आप क्या ने बोले रवि तुला राशि है तो इन कोटा विशेष या सिद्ध वेन मुकद्दे रवि सामान्य බලවත්ෙන් අප්‍රියල් මාසේ මේ රවි තුලාවේ නියුච වීම පිළිබඳව මේ රටේ ඉහළම තලවලට ගිහිපු අයගේ රාජෝග වගේ ඒවා නැතුව රවි තුලාවේ නීච රාශිය උපන්න අයගේ ජීවිත මොනතරම් දියුණු තත්ත්වයකට පත් වෙනවද කියලා මම උදාහරණ සහිතව නම් සහිතව වීඩියෝ එකක් YouTube එකේ කලින් පළ කරලා තියෙනවා उपदिनाय विशेष ඔක්තෝබර් 17 සැප්තැම්බර් 16 අතර උපදිනායගේ ජීවිත බබලෙනවා උදාහරණ සහිත අපිට ඒක පෙන්වා දෙන්න පුළුවන් පෙන්වා දීලා තියෙන නැවත වීඩියෝ එකක් ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් රවි ග්‍රහය මේෂ ලග්න හිමියන්ගේ හත් වෙනිවට ආපු ගමනේදී ඇතිවන තත්ත්වයන් ගැන කතා කරොත් තමමත් දුරට සිත් ඇවුල් වගේ දේවල් ඇති වෙන්න පුළුවන් භාර්යාව ස්වාමිය සමග පොඩි පොඩි ගැටුම් ඇති වෙන කාලයක් මුදල් අතින් පොඩක් අගෙහියකම් ඇති වෙන්න පුළුවන් අධික ගමන් බිමන් නැති වෙනවා සෙම් රෝග ආදී සෑදෙන්න පුළුවන් උදර ආබාධ පාචන උණ වගේ රෝග ඇති වෙන්න පුළුවන් කාලයක් හැටියට පෙන්වා දෙනවා මේ මාසික ආසන්න කාලයේ තම භාර්යාවට ස්වාමියට යම් කිසි විදිහක අසනීප තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් ප්‍රසිද්ධියේ තමන් කරන වැඩ පිළිබඳව අවුල් වියුල් ඇති වෙන්න පුළුවන් ඒක නිසා තමන් ප්‍රසිද්ධියේ නැතුව තමන්ගේ වැඩ කටයුතු වැඩි ප්‍රසිද්ධ නොකරව ඉහිසිරු කරගෙන යනවා නම් හොඳයි කියලා තමයි ඒක අදහස් කරන්න වෙන්නේ අපිට උසස් අයගෙන් තමන්ට හරදර බලපෑම් මෙල්ල වෙන්න ඉඩ තියෙනවා මේ රවි අත්යන්ෙ ගමන් කරන කාලය තුල ඊට පස්සේ වෘෂභ ලග්නේ රවි ආවේ හයවැන්නට රවි හයවැන්නට ආවම වෘෂභ ලග්න හිමියන්ට ඉතාම හොඳ වෙනවා වස්තු ලාභ ලැබෙනවා සතුරන් නැති වෙනවා සතුරන්ගෙන් ජය ලැබෙනවා දුක් කරදර වලින් නිදහස් වෙන්න පුළුවන් වෙනවා ආධාර උපකාර ලැබෙනවා සිතේ සමාධානය සතුට ඇති වෙනවා තත්ත්වය උසස් වෙනවා වැඩ කටයුතු දියුණු වෙනවා කරගෙන ආ කටයුතු මෙන් මමකින් ආරම්භ කරන කටයුතු වල වැඩි දියුණුවටපත් වෙනවා රැකියස්සාතතුළු ලැබෙනවා බලාපොරොත්තුෙන් සිටනාට එම අදාස් ඉෂ්ට සිද්ධ වෙන කාලය ගරු සැලකිලි ලැබෙනවා ශරීර සනීපය ඇති වෙනවා අසනීපයේ සිටනාට නිරෝගීකම ඇති වෙනවා ප්‍රීතිමත් කාලය ඥාති මිත්‍රන් තමව සුවගෙනන වාසනාවන්ත ප්‍රීතිංශු ඇතීමට ඉඩ ලැබෙන රජේ නෝ තමා කටයුතු කරන ව්‍යාපාර කටයුතු දියුණුවට පත් වෙන ගෞරව සැලකීම් ලැබෙනවා උසස් අයගින් වාසනාවන්ත තත්යන්ට ගෞරව සැලකීම් ලැබෙන කාලය වැටුප් පැඩි වෙනවා විශේෂයෙන් මේ සඳහන් කරේ වෘෂභ ලග්න හිමියන්ගේ හය වෙනකට පැමිණීමෙන් රවි ගහ තුම ඇති වෙන පළ ඇත්තටම මේ රවි මාරුවේදී විශේෂයෙන් ලග්න හතරකටයි සුභඵල අත් වෙන්නේ අනිත් අය හනස්සල්ලෙන් පසු වෙන නිසා තමයි මේ අනිකුල් ලග්න ගැන කියන්නේ නැත්නම් ඉස්සර මම සුභඵල දෙන ලග්න හතර ගැන විතරයි සඳහන් කරන්නේ සිකුරු විතරයි ලග්න රාශි 12 9 ක සුභඵල දෙන්නේ බුධ හතක සුභඵල දෙනවා සෙනසුරු රාශි 3 කයි ගෝචර ඵල දෙන්නේ ගුරු 5 ක දෙනවා
එතකොට පූජයි රවි එක සමානව 3 6 10 11 යනකොට විතරයි සුභඵල තත්ත්වය නැති කරන්නේ. ඒකයි එහෙම කිව්වේ. ඊට පස්සේ අපි කියමු රවි ග්‍රහය මිතුන රාශියේ පස්වැන්නට ආපු ගමනදී ඇතිවන තත්ත්වය. රවි ග්‍රහය පස්වැන්නට ආවම දරු ශිෂ්‍ය යන්ට ඔවුන්ට අසනීප ඇතිවෙන්න පුළුවන්කම තියෙනවා. තලමක් අහංකාර ගති පැතුම් ඇති වෙනවා මේ කාලෙදී. බඩේ උෂ්ණ රෝග සෑදෙන්න පුළුවන්. සිතට කයට පීඩාදායක තත්ත්වය. සතුරන් සමග ආරවුල් ඇති වෙනවා. කයි පස්සෙන් යනකොට. ඒ වගේම සිත කැළඹිලි ඇති වෙනවා. උසස් සෑගෙන් තමාට අගෞරව ලැබෙනවා. ආරවුල් ඇති වෙනවා කියලා පෙන්වා දෙන්න පුළුවන්. තරග විභාග වලින් මේ කාලය තුල තමන්ට අවශ්‍ය ලකුණු මට්ටම නොලැබෙන්න ඉඩ තියෙනවා කියලා පෙන්වා දෙනවා. ඒ රවි පස්වැන්නට ආපු ගමනේ ඇති වෙන තත්ත්වයන් පිළිබඳව තමයි කතා කරන්නේ. කටක ලක්ෂණේ තමයි ඊට පස්සේ අපි ගන්න වෙන කටක ලක්ෂණේ හිමියන්ගේ හතර වෙන්නට තමයි මේ රවි මාර්ගය සිද්ධ වෙන්නේ. කටක ලක්ෂණේ හතර වෙන්නට රවි එනකොට ඇතිවන තත්ත්වයන් ගැන කතා කරනකොට කියන්න තියෙන නරක දේවල් තමයි ඉති මට කියන්න ආසනේ. අවනම්බු වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. සිතට සැනසෙන්න නැහැ. සිතේ දන ඇතිවන කරදර සහිතයි. පෞලයේ සමග ඉඩම් ආරවුල් ඇති වෙනවා. අනුමානයට කරන වැඩකටයුතු මේ පරාජයටපත් වෙනවා. බලාපොරොත්තු රහිත කරදර ඇති වෙනවා. ගෙදර දොර අවාසනාවන්තකම් ඇති වෙනවා කියලා තමයි කියන්න වෙන්නේ. රවි හතර වෙන්නේ යනකොට. ඒ කිව්වේ සිංහ ලග්නේ ප්‍රතිවද තත්ත්වයන් මමනේ. කටක ලක්ෂණ ඇති වෙන තත්ත්වයන් ගැන මම කතා කරන්නේ. ඊට පස්සේ සිංහ ලක්ෂණ තුන් වෙන්නට තමයි මේ සිකුරුමාරු සිද්ධ වෙන්නේ. තුන් වෙන්නේදී සිකුරුමාරු සිද්ධ වෙනකොට රවි මාරු සිද්ධ වෙනකොට ඇති වෙන තත්ත්වයන් කොහොමද කියලා අපි බලමු. රවි තුන් වෙන්නේ ගමන් කරන කාලේ ඉතාම හොඳ කාලයක් ඇතුළත තමයි ජ්‍යොති විද්‍යාවම පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. සැපවත් කාලය, සිතක කයට සැනසිලිදායක කාලය, ධන ලාභ ලැබෙන, උසස් ආයෙන් උපකාර ලැබෙන, සැලකිලි ලැබෙන, ලාභ ප්‍රයෝජන ලැබෙන, තම තත්ත්වය තුනට වඩා උසස් වෙන, වෙළඳ ව්‍යාපාර ගෙන යන විශේෂ දියුණුවක් ඇති වෙනවා, තම කරගෙන සියලුම කටයුතු වැඩි දියුණුවක් ඇති වෙන, අනුන්ගෙන් බාරගෙන කරන කටයුතු සඵලතාවයටපත් වෙන, සතුරන්ගෙන් ජය ලැබෙනවා, ධෛර්ය ශක්තිය ඇති වෙනවා, අනුන්ගෙන් ගරු නම්බු ලැබෙනවා, අනුතුරු වලපත් වෙන වාසනාවන්ත කල ආදායම වැඩි වෙනවා, වැටුප් වැඩි වෙනවා කියලා පෙන්වා දෙන්න පුළුවන් කම තියෙනවා. කන්‍යා ලක්ෂණයට ඊට පස්සේ අපි කියන්නේ කන්‍යා ලක්ෂණ හිමියන්ගේ ධනස්ථාන දෙවැන්නට රවිගේ පැමිණීමෙන් ඇතිවන තත්ත්වය. රවි පැමිණීමෙන් කන්‍යා ලක්ෂණ හිමියන්ට ඉච්ඡර හොඳ පෙන්වා දෙන්න පුළුවන් කමක් නැහැ. මිල මුදල් ලාභ ලැබෙන කාලයක් කියන්න බෑ මේ කාලය තුල. තම ලොකුවට වඩා පෙනෙන කාලය ලෙස ලොකුවට මිල මුදල් ලාභ ලැබෙන්නේ නැහැ. තම ලොකුකම් රටට පේන්න වැඩ කරාට වියදම් කරාට තමන්ට ඒක පළක් නැහැ කියන එක තමයි කියන්නේ. එම නිසාම ධන හානි වෙන තත්ත්වයක් තමයි කියන්නේ. මුදල් අතින් ඉරියෑර සහිත කාල ලැබීම අඩු වෙන මූණි හොයිසේ උෂ්ණ රෝග සෑදෙන ඇස්වල පීඩාවක් ඇති වෙනවා. කැක්කුම් ඇති වෙන මූණි කුරුලෑ ආදී සෑදෙන්න පුළුවන් තම ඇති වෙනවා මේ කාලය තුල. රවි දෙවැන්නේ තරම් හොඳ සුභඵල කියන්න අපහසුයි. එතකොට තුලා ලක්ෂණේ මේ ගමන් කරනකොට මේ රවි ග්‍රහයගේ තත්ති රවි තුලාවේ ගමන් කරනකොට වෙනදට වඩා නෙවෙයි අධික ලෙස
කීර්තියන කාලවකවානුවක් කැටියට පෙන්වා දෙන්න පුළුවන්. අහංකාරකම ඇති වෙනවා සිතේ රවිලක් නිගමන් කරනකොට. වඩා සතුටුදායක කාලයක් කියන්න බැහැ වුණාට. ශෝකයෙන් කනස්සල්ලෙන් කාලය ගත කරන්න ලැබෙනවා. ඒ වගේම ඇතම් විට වාසස්ථාන පිළිබඳ වෙනසක් වූ නිදාගන්න තැන වෙනස්කම් සිදු වෙන්න පුළුවන් මේ මාසය තුළ. තමම කරදර සහිත කාලයක් හැටියට පෙන්වා දෙනවා රවි මේ තුලාවි ගමන් කරන මේ කාලය තුළ. උච්චික ලක්ෂණ ගැන තමයි ඊළඟට කියන්න වෙන්නේ. උච්චික ලක්ෂණ රවි ආවේ දොළොස්වැන්නට. රවි දොළොස්වැන්නට ආවම ඇතිවන තත්ත්වයන් ගැන කතා කිරීමේදී උච්චික ලක්ෂණ හිමියන්ට එච්චර හොඳක් කියන්න බෑ. මොකද මේ රවි දොළොස්වැන්නේ කිසිසේත්ම හොඳ තත්ත්වයන් ඇති වෙන්නේ නැහැ. තිබෙන ගෞරව සැලකිලි මත තිබ්බ ගෞරව සැලකිලි නැති වෙනවා. ඊළඟට දුක් සහිත මාසයක් හැටියට පෙන්වා දෙන්න පුළුවන් සිත්තැවු නිතර ඇති වෙන කාලයක්. කරගෙන යන සියලුම කටයුතු පිරිහෙනවා. පහළ වැටෙනවා අවුල් යෝල් ඇති වෙනවා කියලා පෙන්වා දෙන්න පුළුවන්. අධික ලෙස කරදර මතුවෙන්න පුළුවන්. මුදල් නැති වෙනවා. ආදායම අඩු වෙනවා. නිෂ්ඵල වියදම් වැඩි වෙනවා. තත්ත්වය පහළ වැටෙනවා. බලාපොරොත්තු සුන් වෙනවා. මුදල් අතින් වියදම් කරන්න ගොස් පහළ මට්ටම් වලපත් වෙනවා. ලාභ බලාපොරොත්තු කරන දේවල් පරිහානියටපත් වෙනවා. මේ වෙලාවේ තුලා උමුච්චක ලක්ෂණයන්ට සෙනසුරු දොළොස් වැන්නේ තුලා රාශිය යෑමින් ඊපස්සේ කතා කරන්නේ ධනු රාශිය පිළිබඳව. ධනු රාශියේ සෙනසුරු රවි ග්‍රහය ආවේ 11 වැන්නට. 11 වැන්නේ රවි ග්‍රහය ඉතාම හොඳ සුභඵල දෙන තත්ත්වයක් හැටියට තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. අවි 11 වැන්නේ ධනු ලග්න හිමියන්ගේ ආපු ගමනේදී ගෞරව සැලකිලි නමුණාම ලැබෙනවා. අලුත් උසස් තත්ත්වයකටපත් වෙන වෙනද කටයුතු කරන අයගේ වැඩි දියුණුව ඇති වෙන රජිය රැකියාව නිත්‍යයට වැඩිපුර ගරු සැලකිලි උසස් වී නමු ලැබෙනවා. කවුරුතුරුනේ උසස් වෙනවා කියන්නේ අනිවාර්ය ආරෝපණයෙන් ලැබෙන තත්ත්වය තුරුන් තත්ත්වයට වඩා ඉහළ තත්ත්වයකට ළඟා වෙන්න පුළුවන්කම තියෙන ශරීර සමීපය යහපත් වෙනවා. ගෙදර දොර සැප පහසුව වාසනාව ඇති වෙනවා කියලා පෙන්වා දෙන්න පුළුවන් ධනු ලග්න හිමියන්ගේ මේ 11 වැන්නේ රවි තුලා රාශිය ගමන් කිරීමේදී. ඊපස්සේ දසවැන්නට ආවේ මකර රාශිය අයගේ දසවැන්නට තමයි මේ රවිය තුලා රාශියට රවි ආවේ. රවි දසවැන්නට ආවම මකර ලග්න හිමියන්ගේ සිස්සතුට ප්‍රීතිය නැති කරනවා. ඉන්නසොල් සමාවන්න සිස්සතුට ප්‍රීතිය වැඩි කරනවා. වැඩ කටයුතු සඵල වෙන අමුතුන් ආරම්භ කරන කටයුතු මෙන්න කරගෙන කටයුතු දියුණුවටපත් වෙනවා. බලාපොරොත්තු අදා සියල්ල ඉෂ්ට වෙන සෑම අතින්ම සඵලදායක කාලයක්. පියා සතු දේපල උරුම වෙන කාලයක් මේ මාසයේ උසස් ආයතන පියාගෙන් ලාභ ප්‍රයෝජන ලැබෙනවා. ගිනි සහිත දේවල් වලින් ලාභ ලැබෙන වැඩි බෙහෙත් වල නාම කරන අයට හොඳ කාලයක් මේ කාලය තුල. ඔයදී රකින්න වගේ දේවල් නිෂ්පාදනය කරාම දෙසැම්බර් මාසෙදී මේ වලේ වෙනවනේ. දැන් එහෙම නෙවෙයිනේ. ඒක උත්සවවලට ඉතින් මේ වැඩි බෙහෙත් ආශ්‍රිතව කරන අයට මේ ලාභ ප්‍රයෝජන ඇති වෙනවා. කොහොමද දැන් එහෙම දැමුන් මිස්සු වෙඩිපත්තු කරනවා. ওই ගල් කඩන දැන් මොන ඒවා ප්‍රයෝජනයට ගන්න වැඩි බෙහෙත් ආදී ආයුධ පරිහරණය මෙලදාම් කරන අයට තමයි විශේෂයෙන් මේ කාලය තුළ වඩා හොඳයි කියලා පෙන්වා දෙන්නේ දසවැන්නේ තුලාවේ ගමන් කිරීමේදී. ඊට පස්සේ අපි බලමු කුම්භ ලග්න හිමියන්ගේ නමවැන්නට රවි තුලා රාශියට ආපු ගමන කොහොමද කියලා. නමවැන්නේ රවි තුලාවේ ගමන් කරනකොට එතරම් හොඳ තත්ත්වයක් කියන්න බෑ කුම්භ ලග්න හිමියන්ට. ශරීර සමීපයේ අඩු වෙන තත්ත්වයක් තමයි කියන්න පුළුවන්. ගෞරවය ලැබෙන කාලයක් නිඳාම පාස විඳින්න වෙන කාලයක් ධර්ම සාකච්ඡා වගේ දේවල් වලට ලැබුම වෙන නම් මේ කාලේ හොඳයි. පිනට දහමට සිත ඇති වෙන කාලයක් හැටියට පෙන්වා දෙනවා.
දන් දීමට තෑගි දීමට අගමැති වෙන කාලයක් ඇටිය තමයි පෙන්නුම් කරන්නේ මේක. උඹලක් මෙන්නියන්නේ. එතකොට ඊළඟට අපි මීන ලග්න හිමියන්ගේ රවි ග්‍රහය ආවේ අටවැන්නට. අටවැන්නේදී රවිගේ මේ මීන ලග්න හිමියන්ට ඇති කරන තත්ත්වය පිළිබඳව කතා කරොත් මට නම් විශේෂ හොඳක් කියන දෙයක් නැහැ. සිත්තව සිත් අමනාපකම් පියාට ගුරුවරුන්ට පවුලේ වැඩිහිටියන්ට විපත් වෙන. ඒ කියන්නේ පියාගේ මරණය වෙන සිද්ධ වෙන්න පුළුවන් පියාට අපලයි. රවි අටවැන්නේ ගමන් කරනකොට මීන ලග්න හිමියන්. ඒ ගැන තමයි කියන්නේ නිෂ්ඵල ගමන් වීම මෙදෙනවා.